नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। तिरुवन सरण प्रार्थना करणीम सियलु दिनाटम विनदामिन अदत्मा बलापुरुत्वेन्नी ओब सियलु दिना केरहि महा दयानुकम्पावेन ए तथागत सद्धर्मयेन बिंदक ओबट देशना कर मे अनुरावक संसारेन एतरवन्नट ओबट සිත හදාගන්නේ දහම් පණිවිඩය දෙන්න. කාරුණික පින්නතුනේ මා හැමදාමත් දේශනා කරන දෙයක් ඔබට කියා දෙන දෙයක් තමයි මේ ඉපදීම දුකක්. පින්නතුනේ ඉපදීම දුකක් වෙන්නේ අපි මේ දුර්ලභ ලබාගත් මනුස්ස ජීවිතෙන් අපි ජීවත් වෙන රටාව අනුවයි ජීවිතේ දුකක් වෙන්නේ. මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගන්නවයි කියලා කියන්නේ කාලා බීලා ඉඳලා විනෝද වෙලා සැප විඳලා කම් සැප විඳලා ඇස කන නාසය දිව ශරීරය පුළුවන් තරම් පිනවමින් ජීවත් වෙන එක නෙවෙයි. අන්නේ ජීවත් වීම තන නිසා තමයි ඉපදීම දුකක් වෙන්නේ. ජීවත් වෙන ක්‍රමවේදය වැරදි නිසාවෙන් තමයි උපත මේ ඉපදීම දුකක් වෙන්නේ. ඉතින් අපි අපිට මේ ලැබිලා තියෙන්නේ අති දුර්ලභම දුර්ලභ අවස්ථාවක් තමයි මනුස්ස ජීවිතයක් ලැබීම. අපි මොහොතකට මෙන්න මෙහෙම අපි කල්පනා කරලා බලමු. අපි සිහි නුවණින් සිහි බුද්ධියෙන් අපි කල්පනා කරලා බලමු. මනුස්සයෙක් වීම අපි ලද දුර්ලභ අවස්ථාවක් වාසනාවන්ත අවස්ථාවක්. ඇයි මනුස්ස ජීවිතේ වාසනාවන්තයි කියලා මම කියන්නේ? මනුස්ස ජීවිතේ වාසනාවන්තයි කියලා කියන්නේ දරුවනේ, දැන් බලන්න අපට ලෙඩක් හැදුනහම, අපට වේදනාවක් වුණහම, අපට මොනවා හරි කරදරයක් වුණහම අපිට ඒක කතා කරලා කියන්න පුළුවන් හැකියාව තියෙනවා නේද? අනේ මගේ ඔළුවේ කැක්කුමයි, අනේ මගේ අතපය කැක්කුමයි, අනේ මට උණ, මෙහෙම නැත්තම් මට මොකක් හරි තුවාලයක් වේදනාවක් හැදිලා තියෙනවා, මට බෙහෙත් ගන්න යන්න ඕනේ, එහෙම නැත්තම් බෙහෙත් ටිකක් ගන්න යන්න පුළුවන්කම, මේ සියලු දේම අපිට ලැබිලා තියෙනවද නැද්ද? ලැබිලා තියෙනවා. හරි, අපි බලමු ඊගාව පියවරට ගිහිල්ලා. තිරිසන් සතෙක් වුණොත් ඒ තිරිසන් සතාට මේක කියා දීමේ හැකියාව තියෙනවද? ඒ තිරිසන් සතා ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. ඒ තිරිසන් සතාට තුවාල අනතුරු සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. එතකොට ඒ තිරිසන් සතාට පුළුවන්කමක් තියනවාද? අනේ මගේ කකුල කැඩිලා, අනේ මට ලොකු තුවාලයක් හැදිලා, අනේ මට හරි වේදනයි, අනේ මාව කවුරු හරි ඉබ්බේ තාලෙකට ගෙනියන්න, මට බෙහෙත් කරන්න කියන්න හෝ යන්න පුළුවන්කමක් තියනවාද? එහෙම පුළුවන්කමක් නැහැ. ඒ වගේම සතර අපායෙන් එකක් තමයි ඒ තිරිසන් අපායෙන්. අනික තමයි යක්ෂ ප්‍රේත අපාය. එතකොට යක්ෂ ප්‍රේත අපායේ ඉන්න සත්ත්වයිනොත් ඒ වගේම දුක් පීඩා විඳිනවා. කරගන්න කුසල් අකුසල් වල ප්‍රතිඵලයක් හැටියට තමයි විඳීම විඳවීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි අහලා තියෙනවා ප්‍රේත වස්තු විමාන වස්තු කියලා සූත්‍ර දේශනා තියෙනවා. එතකොට අපිට මෙතන හිතන්න යමක් තියනවා. දැන් ප්‍රේත යම සමහර ප්‍රේත කොට්ටාස ඉන්නවා පින්නතුනේ, කන්න නැහැ, බොන්න නැහැ, වස්ත්‍ර නැහැ, හඬා වැළපෙනවා, ශෝක කරනවා, දුක් වෙනවා. ඒවා අපිට මනාව පැහැදිලි ප්‍රේත වස්තු කතා අපි කියවද්දී බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ අනන්ත අප්‍රමාණ බුදු පියාණන් වහන්සේ ප්‍රේතීන් මුණ ගැහිලා තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට, මුගලන් මහ රහතන් වහන්සේට, බුදු පියාණන් වහන්සේට ප්‍රේතීන් මුණ ගැහිලා තියෙනවා. ඒගොල්ලෝ කතා කරලා තියෙනවා. පැහැදිලිද? ඒ අතර සමහර ප්‍රේතීන් ඉන්නවා පිපාසාවයි. එයාගේ එයාට පිපාසාව සංසිඳවා ගන්න එයා වතුර බොන්න යනවා ගඟක් ගාවට. යනකොට ඒ ගඟේ වතුර එක්ක ලෝදිය බවට පත් වෙනවා. එහෙම නැත්නම් යාට පෙන්නුම් කරනවා ගඟ හිඳිලා. පෑදෙවිද? ඒ ඇයි එහෙම වෙන්නේ?
ඒ මනුස්ස ජීවිතය කරගත්ත අකුසල කර්මය බලවත් නිසාවෙන්. තව ප්‍රේතයෙක් බුදු පියාණන් වහන්සේට මුණ ගැහිලා තියෙනවා. ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ගින්දර ඇවිලෙනවා දුවනවා 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 එයාගේ ශරීරයේ ගිනි ගන්නවා. පැහැදිලිද? ශරීරය ගිනි ගන්නවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒකට හේතුව තමයි මනුස්ස ජීවිතේ කරගත් අකුසල කර්මය කොඩි වින කිරීම, අණ වින කිරීම, හූනියම් කිරීම, පලි ගැනීම. පැහැදිලිද? ඒ දීපු ගින්න එයා ප්‍රේත ආත්මේ ඉපදිලා එයාට විපාක දෙනවා. පැහැදිලිද? තව ප්‍රේතින් ඉන්නවා ජීවිත කාලෙම කන්න නැ කුස ගින්නේ. කන්න ගන්නකොට ඒවා ගින්දර බවට පත් වෙනවා. සෙම පිටක්වත් එයාට කන්න බෑ. ඒක ගිනි ගොඩක් බවට පත් වෙනවා. ඒ පෙර සංසාරේ කරගත් අකුසල කර්ම විපාකයක් නිසා. එතකොට මේ අකුසල කර්ම කරගත්තේ පින්වත් දරුවනේ මනුස්ස ජීවිතේ ඉන්නකොට. පැහැදිලිද? මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ මනුස්ස ජීවිතය තුල කරගන්නවා අකුසල කර්ම මහා රසවත් ලෙස. කරන කලට පව් මී පැනිසේ. මී පැනි කනවා වගේ මිනිස්සු පව් කරගන්නවා. විපාක දෙනකොට ගිනිසේ, ගින්දර. අනේ නිසාවෙන් තමයි මනුස්ස ජීවිතේ දුර්ලභ වෙන්නේ. ඒ නිසාවෙන් තමයි ඉපදීම දුකක් වෙන්නේ. පැහැදිලිද? එතකොට මම මෙතන සතර අපායෙන් කොටස් දෙකක්, අපායවල් දෙකක් පෙන්නවා. තිරිසන් සතෙක් කියන්නේ අන්තසරණයි. අන්තසරණයි. ඉල්ලගෙන කන්න පුළුවන්කමක් නැහැ. හොයාගෙන කන්න පුළුවන්කමක් නැහැ. හදාගෙන කන්න පුළුවන්කමක් නැහැ. කතා කරන්න පුළුවන්කමක් නැහැ. අන්තසරණයි තිරිසන් ආත්මික කියන්නේ. එතකොට තිරිසනෙක් උනේ කවුද? මනුස්ස ජීවිත ලබාගත්ත මනුස්සයෙක් වශයෙන්, මනුස්ස රූපෙකින් තිරිසනෙක් වශයෙන් ජීවත් වුණ කොට්ටාසය. මනුස්ස ජීවිතයේ මෙතනින් අවසන් කරගෙන තිරිසන් ආත්මවලට වැටුණා. අන්න අර තිරිසන් ගතිගුණත් එක්ක තිරිසන් යෝනියකට ගියා. තිරිසන් ආත්මයක් ලබා ගත්තා. දුකට වැටුණා. දැන් කල්ප ගානකට මනුස්සයෙක් වෙන්න පුළුවන්ද? මනුස්සයෙක් වෙන්නට බෑ. ඒ වගේම දුර්ලභ ලබාගත් වාසනාවන්ත උත්තරීතර මනුස්ස ජීවිතෙන් ගත්තේ වැරදි ප්‍රයෝජන. හරි ප්‍රයෝජන ගත්තේ නැහැ. එහෙනම් වැරදි ප්‍රයෝජන මොනවද? ප්‍රාණඝාතයේ සත්ත්ව හිංසාව බෙහෙවින් කරා. තිරිසං චේතනාවක් පහළ කරලා තිරිසං ක්‍රියාවක් කරා. එතන තියනවද නැවත මිනිස්සෙක් වෙන්න මිනිස් ගුණාංගයක්? නැහැ. එතන තියනවද සුගතිගාමි වෙන දිව්‍ය තලයක උපතක් කරා යන දේවගුණ ධර්මයක්? නැහැ. එතන තියෙන්නේ තිරිසං ගුණ ධර්මයක් එක්ක තිරිසං ක්‍රියාවක්. එහෙනම් එවැනි ජීවිත මේ මිනිස් ජීවිතේ ගත කරනවා නම් මේ මිනිස් ජීවිතේ ලබාගෙන ඉන්න අපි අනිවාර්යෙන් ඊළඟ භවයේ තිරිසනේ නැත්තම් යකේ ප්‍රේතෙක් කුඹාණ්ඩේ. අනේ නිසා තමයි දරුවනේ මගේ දේශනා තුල මා ඔබට දේශනා කරන්නේ අකුසල් දුරු කරන්න. සබ්බ පාපස්සකරණං සියලු අකුසල් වලින් බැහැර වෙන්න. කුසලස්ස උපසම්පදා. කුසල් උපසම්පදාවටපත් වෙන කුසල් සම්පාදනය කරගන්න. සචිත්ත පරියෝදපණං හිත රැක ගන්න. පැහැදිලිද? අද අපි සාකච්ඡා කරලා බලමු මේ සිත රැකගන්නේ කොහොමද? පැහැදිලිද? අපි මේ සිත රැකගන්න ඕනේ කය සංවර වීම තුලින්, වචනේ සංවර වීම තුලින් අපේ සිත රැකෙනවා. සිත රකින්න පුළුවන් එකක් නෙමෙයි. සිතුවිලි නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි ක්‍රියාව අපේ යහපත් වෙනකොට සිත නවතිනවා. වචනය යහපත් වෙනකොට සිත නවතිනවා. අතීතයේ අත්හරිනකොට සිත නවතිනවා. අනාගතයේ අත්හරිනකොට සිත නවතිනවා.
තොර අපි බලමු මේ අතීතේ අනාගතේ කියන අන්ත දෙකෙන් අපේ සිත නිදහස් කරගන්න නම් පළමු පියවර මොකක්ද අපි කරන්න ඕනේ? සිහියෙන් ඉන්න. මේ මොහොත විතරයි මට තියෙන ඇත්තටම සත්‍ය අවබෝධ කළ නොකළ සියල්ලටම තියෙන මේ මොහොත විතරයි. මේ මොහොතේ ඉඳ තමයි ජීවිතේකට යන්නේ. අතීත ජීවිතය. මේ මොහොතේ ඉඳ තමයි ජීවිතේකට යන්නේ අනාගත ජීවිතය. මේ අතීතයට අනාගතයට සිත ගමන් කරන්නේ කුමක් උදෙසාද කියන දේ අපි යෝනිසෝ මනසිකාර කරන්නට ඕනි. එතකොට මේ නිවනට භාවනාව තමයි යෝනිසෝ මනසිකාර භාවනාව. එතකොට මේ නිවන කියලා කියන්නේ කාරුණික පින්වත් දරුවනේ මේ සිතේ සිතුවිලි ප්‍රමාණය අඩුවීම. නිවන කියලා කියන්නේ වෙන ආලෝකයක් දැකීමක්, එහෙම නැත්නම් වෙන කොහේ හරි ගිහිල්ලා දකින්න යමක්, එහෙම නැත්නම් උඩක යටක ඉපදීමක් නෙමෙයි. ඉපදීම නැති තැන. දැන් ඉපදීම නැහැයි කියලා කියනකොට මෙතන ප්‍රශ්නයක් පැනනගුණා. එහෙනම් මේ ඉපදීම මොකද්ද? අන්න ඒක තමයි සිතුවිලි ඉපදීම. දැන් අපේ සිත කය මෙතන තියාන සිත කොහේ හරි ගිහිල්ලා තැනක සිතුවිල්ලක් ගත්තනම් ඒ සිතුවිල්ලක් ගත්ත නෙමේ හොඳට මානසිකාර කරන්න සිත ඉපදුනා. ඒ ඉපදුණු තැන අපි දීර්ඝ වේලාවක් ඒ සිතත් එක්කලා ජීවත් වෙනවා නම් ඉපදුනා ජීවත් වුණා. හැබැයි සිතර සිතුවිලි එන එක හෝ සිත හටගන්න එක නවත්තන්න බෑ. අපිට එක දෙයක් කරන්න පුළුවන්. මොකද්ද කරන්න පුළුවන්? මම සිහියෙන් හිටියා, සිත ගිය තැන දැනගත්තා, සිත හටගත්ත තැන දැනගත්තා. හැබැයි සිත ඉපදෙන එක නෙමෙයි මන් නවත්තන්නේ ජීවත් වෙන එක. තේරුණාද මේ කියන එක? පැහැදුනාද? මොකද්ද මං කිව්වේ? මම සිත උපදින තැන නවත්තන්නේ නැහැ, සිත ජීවත් වෙන එක මම නවත්තනවා. එක තප්පරයක්වත් ඒ ඇති වුණ සිතවිල්ලත් එක්ක ඉන්න මම ඉඩ දෙන්නේ නැහැ. පැහැදිලිද? මාගාව තියෙනවා තියුණු ආයුධය. ඒ තියුණු ආයුධය මම හැම වෙලාවෙම පාවිච්චි කරනවා. ඒ තියුණු ආයුධය තමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් මම ඒකට වටිනාකම් දෙන්නේ නැහැ. අඥාවෙන් වටිනාකම් දෙනවා, ප්‍රඥාවෙන් වටිනාකම් දීම අත්හරිනවා. සිත හටගත්තා ඇති වුණා දේරුණා මට මේ වැඩකට නැති තැනක මමර සිතුවිල්ලක් ඇවිල්ලා ඉපදුනේ. දැන් මේ සිතුවිල්ලට වටිනාකම් දීගෙන දීගෙන යනකොට තමයි ඒ වටිනාකම් දීගෙන සිතත් එක්ක යනකොට හුස්ම ටික පිට වුණා නම් ආන් එතන උපත. වෙන තැන නෙමෙයි. ඒතකොට ඒක හොඳ තැන් සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්, නරක සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම කාරුණික පින්නතුනේ බුදවරු රහතුන්ට සිත කියන එක තියෙනවා. සිතුවිලි කියන එක තියෙනවා. බුදුහාමුදුරුව මේ සිත නවත්තන්න ධර්මයේ දේශනා කරලා නැහැ. ඉපදීම නතර කරන්න නම් ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒතර ඉපදීම නතර කරන්න කියනකොට බොහෝ කෙනෙක් හිතන්නේ මේ සම්මුති මරණය සහ මරණින් මතු උපදින තැනක් ගැන තමයි ගොඩක් අය හිතන්නේ. එහෙමක බුදවරු දේශනා කරලා නැහැ. ඒතර බොහෝ තැන්වල ධර්මයේ දේශනා වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරන ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පෙර භවයේ හිටපු කෙනෙක්ද කියලා අහනවා. ඒකට උත්තර දෙන්නෙත් නැහැ. ඔබ මතු භවයේ මරණින් මතු ඔබ වහන්සේ ඉපදෙන කෙනෙක්ද කියලා අහනවා. ඒකට උත්තර දෙන්නෙත් නැහැ. අපි මේව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න මේ පොතපතේ තියෙන බුද්ධ වචනේ ඇත්තම ඇත්ත පැත්ත මොකද්ද කියලා අපි මේ වචන තුලින් වචනයක් ලෙස ගන්න නැතුව අපේ ප්‍රඥාවෙන් කල්පනා කරන්න. ඇයි බුදු පියාණන් වහන්සේ 550 ජාතක පොත අරන් බැලුව? ඒකේ තියෙනවා ඉපදුණු වාර ගණන. ඒ ඒ ආත්මවල නම් වශයෙන් පවා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ අහන වෙලාවේ ඇයි උත්තර දෙන්නේ නැත්තේ? ඔව් මම පෙර භවයේ හිටපු කෙනෙක්. ඔව් මම මරණින් මතු උපදින කෙනෙක්. වසියෙන් ඇයි උත්තර නොදුන්නේ කියලා අපි කල්පනා කරන්නට ඕනේ. ඒ උත්තර දුන්නේ නැත්තේ ඇයි? මේ සිත පෙර භවයක් එකක්වත් නෙමෙයි. මේ දැන් සිත පෙර භවයේ ඉපදුණු සිතකුත් නෙමෙයි මෙතන තියෙන්නේ. මතු භවයේ උපදින සිතකුත් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ සිත ගැනයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. දැන් පෙර භවයේ මං තිරිසනෙක් වෙලා හිටියා නම් දැන් තියෙන්නේ තිරිසන් සිතද මට? එහෙනම් පෙර භවය ගැන කතා කරලා වැඩක්ද? එහෙනම් මෙතනින් මතු මම මිනිස්සෙක් වේවිද, තිරිසනෙක් වේවිද, ප්‍රේතෙක් වේද, මොකෙක් වේද කියලා කියන්න පුළුවන්කමක් නැත්තම්
සම්මුති මරණයෙන් පස්සේ උපදින තැන ගැන කතා කරන්න පුළුවන් ද බුදු කෙනෙකුටවත් කතා කරන්න පුළුවන්කම නැහැ. නමුත් පින්නතුනේ සෙනයක් සෙනයක් පාස තප්පරයක් තප්පරයක් පාස මේ සිත ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා. ඔන්න ඔය එකයි මරණය උපදින. ඒක මේ සම්මුති මරණයට පත් වෙන්න කලින් සිද්ධ වෙන එකක්. පැහැදිලිද? සම්මුති මරණයට පත් වෙන්න කලින් මේ සිත 10000 ස්වාරයක් මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා. මෙන්න මරණය සහ මේ උපත තමයි මේ බුදුවරු නවත්තන්න කියලා කියන්නේ හුස්ම ටික තියෙන වෙලාවේ පිට වෙලා යන්න කලින්. වැටුණාද මේ කියන එක? මෙතනයි භවය, මෙතනයි සසර, මෙතනයි ආත්මය. තේරෙනවද? භවය, සසර, ආත්මය මේ මොහොතේමයි හටගන්නේ, මේ මොහොතේමයි නිරුද්ධ වෙන්නේ. නමුත් නිරුද්ධ වීමක් වෙන්නේ නැහැ. එක සිත භවයේ එක තැනක සකස් වෙනවා, ඒ භවය නිරුද්ධ වෙනවා, ආය භවයක් හටගන්නවා. ඒක තමයි සිතුවිල්ලෙන් සිතුවිල්ලට සිත උපදිනවා, මැරෙනවා, උඩ යට යනවා. මෙන්න මේකයි නවත්තන්න ඕනේ මැරෙන්න කලින්. මොන මරණයට කලින්ද? සම්මුති මරණයට කලින්. ඒතර මේ හුස්ම ටික පිට වෙලා ගියන් පස්සේ මේ ශරීරයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? බැ. එහෙනම් අපි මේ ලැබිලා තියෙන මිනිස් කූඩුව තුලින්. පැහැදිලිද? මේ ලැබිලා තියෙන මිනිස් කූඩුව තුලින් පින්වත් දරුවනේ අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ උපරිම ප්‍රයෝජන ගන්නවයි කියලා කියන්නේ මම මේ කූඩුව තුල නැවත කූඩුවකට මේ මනෝ විඤ්ඤාණ සත්‍යයට මම රිංගන්න ඉඩ තියන්නේ නැහැ. මම මේ කූඩුව තුලම මරලා දානවා. පැහැදිලිද? මේ කූඩුව තුලම මේ මනෝ විඤ්ඤාණ සත්‍යය මම මරා දානවා. අන්න ප්‍රඥාව. මේ මිනිස් කූඩුව අපිට ණයට ලැබිච්ච එකක්. తాවකාලික ලැබිච්ච එකක්. කොයි වෙලාවෙ මේ මිනිස් කූඩුව අපිට ආපහු දෙන්න සිද්ධ වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කම නම් හැබැයි ආපහු ඉල්ලපු දවසට අපි කාටවත් කියන්න බෑ අනේ මට තව යුතුයකම් තියෙනවා ඒ නිසා බෑ මට තව කරන්න වැඩ කොටසක් තියෙනවා එහෙම නැත්නම් මට තව පින් කරගන්න තියෙනවා මේ මොකක් කිව්වත් අපි මේ කූඩුව අරන් ඇවිල්ලා තියෙනවා එක කාල සීමාවක් තුල ආපහු දෙනවයි කියලා පොරොන්දු අපිට ඒ පොරොන්දු අපිට ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා එදාට මොන විදියකටවත් තව මොහොතක් හරි මට මේක ඉන්න ඕනේ කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. ඒක වෙන බව දැනගෙන අපි ජීවත් වෙන්නට ඕනේ. කොයි මොහොතේ හරි මට මේක දාලා යන්න වෙනවා ඊට කලින් මම මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ පුළුවන් තරම් කාමයේ විඳගෙන ජීවත් වෙන එක නෙමෙයි. කාමය සම්පූර්ණ හෙලා දැකීම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කියන පංචකාමයේ සම්පූර්ණ මරා දැමීමයි මේකට වටිනාකම් දීම තුල ආයත් මේ විඥාන සත්‍යය මේ කූඩුව අතහරිනවත් එකම තව කූඩුව රිංග ගන්නවා ඒ කූඩුව තිරිසන් කූඩුවක් වෙන්න පුළුවන් යක්ෂ ප්‍රේත කූඩුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් නිරය අසුරේ කූඩුවක් වෙන්න පුළුවන් නිර සත්ත්ව කූඩුවක් එහෙම නැත්නම් සුගතගාමි දිව්‍ය තලයක දිව්‍යමය කූඩුවක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණ මේ කූඩුවක් වෙන්න පුළුවන් එහෙම නැත්තම් නැවත ආයෙත් මනුස්ස කූඩුවක් වෙනු. හැබැයි මොක වුණත් කූඩු මාරු කියලා තියෙන්නේ. ඉතින් දැන් අපි කල්පනා කරන්නට ඕන මම තව තවත් මේ අනෝරාවක සංසාරේ කූඩු මාරු කර ආවා හා සමාන නැවතත් කූඩු මාරු කරනවද මේ කූඩුව තුලම මේ මනෝ විඥාන සත්‍ය මරා දානවද? අන්න එතන තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක දිනක් පාරේ වැඩම කරනවා. වැඩම කරනකොට බුදු පියාණන් වහන්සේ ඉස්සරහ වඩිනවා ආනන්ද මහරහතන් පිටිපස්සෙන් වඩිනවා. බුදු පියාණන් වහන්සේ හැම වෙලාවෙම hina පහල කරන කෙනෙක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ hina පහල කරනවා. hina පහල කරනකොට මේ දන්ත ධාතුවේ බුදු රැස් විහිදෙනවා. පිටිපස්සෙන් වඩින ආනන්ද මහරහතන් වහන්සේ දැනගන්න බුදු පියාණන් වහන්සේ සිහින පහල කරා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ කුමක් සඳහාද සිනහ පහල කරේ? එතකොට කියන ආනන්ද අර ඊරිය දැකලයි මම මේ මඩ වගුරක ඊරියක් ඉන්නවා දැකලයි මේ සිනහ පහල කරේ. කියන ආනන්ද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ඊරිය කිකිලියක් වෙලා හිටියා. හරිද?
කිකිලියක් වෙලා හිටියා. ඒ කිකිලිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා ඊගාව ආත්මේ මෙයා හොඳ ලස්සන සිටු කුමාරියක් වෙලා ඉපදුනා. ඒ සිටු කුමාරියක් වෙලා ඉපදිලා මෙයා එතනින් චුත වෙලා බඹලව පහළ වුණා. බඹලව පහළ වෙලා කල්ප කෝටි ගාණක් ආත්ම භාව බඹලව බඹ සැප වින්දා. එතනින් චුත වෙලා නැවත ඉපදිලා ඉන්නවා මේ ඊරියෙක් වෙලා. අපි ගැන කවර කතාද? මේවා හොඳ නිදසුන් අපේ ජීවිතය අපිට අවබෝධ කරගන්න. දැන් බලන්න කිකිලියෙක්ගේ ආත්මය සිටු කුමරියක් වුණා. සිටු කුමරියගේ ආත්මය හොඳට පින්තරගෙන බඹලව ඉපදුනා. ආයෙත් ඒ පින ඉවරුණ ගමන් කොතන හරි කරගත්ත පවක් පරිසම් දෙන්න ඊරියක් වෙලා අර මඩ වගුරේ පීනමින් දඟලමින් මඩ වගුරේ විනෝද වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළද මහණෙනි එතන දේශන ආනන්ද බ්‍රහ්මලෝකෙ ගිහින් ඉපදුනත් කළකම් පළ දෙනවා. අවසාන පල්ලෙහාට වැටෙනවා. දිව්‍ය තලයක ගිහින් ඉපදුනත් පින ඉවරුණ ගමන් ආයෙත් පල්ලෙහාට වැටෙනවා. මනුස්සයෙක් වුණත් ඒ ටිකයි. ඒ නිසා තමයි උතුම්ම මනුස්ස ජීවිතයේ තුල උපරිම ප්‍රයෝජන ගන්න මේ සිත ඉපදෙන මැරෙන තැන තේරුම් අරගෙන ඉපදීම මැරීම නතර කරන්න මේ කූඩු මාරු කෙරිලා නතර කරන්න කියලා දේශනා කරනවා. පැහැදිලිද? ඒ නිසා කාරුණික පින්වත් දරුවනේ මේ අනෝරාවක සංසාරේ මහ පොළොවේ වැටික වැලිකට ගානට අපි කලේ මොකද්ද? කූඩු මාරු කරා. තාවකාලික කූඩුවක් ණයට ගන්නවා. ඒ කූඩුව අත්හැරලා තව කූඩුවකට රිංග ගන්නවා. ඒක කූඩුවක් තුළින්වත් අපි උපරිම ප්‍රයෝජන ගත්තාද? නෑ. එහෙනම් ප්‍රයෝජන ගන්න පුළුවන් උතුම්ම කූඩුව තමයි මිනිස් කූඩුව. තිරිසන් කූඩුවක අපට ප්‍රයෝජන ගන්න බෑ. යක්ෂ ප්‍රේත කූඩුවක අපට ප්‍රයෝජන ගන්නට බෑ. ඒ වගේම දිව්‍ය තලයක කූඩුවකවත් බ්‍රාහ්මණ තලයක කූඩුවකවත් අපට ප්‍රයෝජන ගන්න බෑ. එහෙනම් අපි උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් උතුම්ම කූඩුව කුමක්ද? මිනිස් කූඩුව. එහෙනම් අපිට දැන් ඒ ලැබිලා තියෙන උතුම්ම කූඩුව තුළ ඉඳගෙන ඒ කූඩුව අපි ආපහු දීලා යන්න කලින් අපිට කරන්න යමක් තියෙනවා. අන්න ඒක තමයි පින්නතුනේ කිං කුසල ගවේෂය. මේ කුසලය ගවේෂණය කරන්න ඕනේ. කුසලය කියලා කියන්නේ මොකද්ද? කුසලය කියලා කියන්නේම සිතේ සිතුවිලි අඩු කරගෙන රාගය, ද්වේෂය, මෝහය ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන ඇලීම් ගැටීම් බැඳීම් දුකක්මයි ආදීනවයක්මයි කියන දේ තේරුම් අරගෙන ආස්වාදයේ විඳින්න යන හැම තැනකම තියෙන ආදීනවමයි කියන දේ තේරුම් අරගෙන නිස්සරණයටපත් වීම. පැහැදිලිද? නිස්සරණයටපත් වීම. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ආස්වාදයේ නොවිඳ ආදීනවය දකින්න පුළුවන්ද? උත්තර දෙන්න. ආස්වාදයන් නොවිඳ ආදීනවයක් දකින්න බෑ. ආස්වාදය තුලිනුයි ආදීනවය දකින්නේ. ආස්වාදය ආදීනවය දෙකම දැක්ක කෙනා තමයි දෙකම වැඩක් නැහැ කියලා අත්හැරලා නිස්සාරණයටපත් වෙන්නේ. පැහැදිලිද? නිස්සාරණයට. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ඒක භික්ෂුන් වහන්සේලා අරබය කරන දේශනා තුලත් තියෙනවා. කෙනෙක් ඉන්නවා සියලුම අකුසල් වලින් වැළකිලා. පස්පව දස අකුසලයෙන්ම වැළකිලා. පිරිසුදු සීලයක් ආරක්ෂා කරගෙන. කාම විතර්ක વિચાર වලිනුත් නිදහස් වෙලා. පළවෙනි ධ්‍යානය ලබාගෙන ඉන්නවා. එතකොට එයා හිතනවා නිවන් අවබෝධ කරගත්තා කියලා. ඒ වුණත් මම කියනවා මහණෙනි, ඒක ආර්ය දර්ශනේ නෙමෙයි, ආර්ය නිවීම නෙවෙයි, මේ ජීවිතයේ තුල සැපසේ සුවසේ ඉඳීමක් විතරයි කියනවා. ආයි කියනවා තව කෙනෙක් ඉන්නවා, එයා දස අකුසලයෙන්ම වැළකිලා, කාම කම් සැපවලිනුත් වැළකිලා, සීලෙකුත් ප්‍රතිපත්තියකුත් වර්ධනය කරගෙන
බණ භාවනා කරගෙන ධ්‍යාන ලබාගෙන සුවසේ ඉන්නවා. එතකොට එයා හිතනවා එයා දැන් මේ සංසාරයෙන් එතුරු කෙනෙක් නිවන් දැක්ක කෙනෙක් කියලා. මානෙනි මම කියනවා ඒක ආර්ය දර්ශනය නෙමෙයි ආර්ය මාර්ගය නෙවෙයි ආර්යයන් වහන්සේලාගේ නිවීම නෙමෙයි කියලා මම කියනවා. ඒක මේ ජීවිතේම සුවසේ ඉඳීමක් කියනවා. පැහැදිලිද? තව කෙනෙක් ඉන්නවා එයා භාවනා කරලා සියලු කාමයන්ගෙන් උත්සිත නිදහස් කරගෙන සියලු අකුසලයෙන් උත්සිත නිදහස් කරගෙන සීලෙකුත් පිරිසුදුව ආරස්සා කරගෙන නේ සංඥායතනයේ දක්වා සිත දියුණු කරලා නේ සංඥායතනයේ දක්වා. එතකොට එයා හිතනවා දැන් මම සංසාරයෙන් ඈතර වූ කෙනෙක් නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් කියලා. මහණෙනි මං කියනවා ඔවුන් නිවන ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් නෙමෙයි ආර්ය විනය තුන හික්මුණු අය නෙවෙයි. එයා ඔවුන් මේ ජීවිතයේ තුලම සුවසේ ඉඳීමක් විතරක් ලබා ගත්ත අය කියලා බුදුන් දේශනා කරනවා. මේක තියෙන සංයුත්ත නිකායේ. මහණෙනි තව කෙනෙක් ඉන්නවා මේ විදිහටම කාම ලෝකිනුත් සිත නිදහස් කරගෙන භාවනා කරලා නේ සංඥායතනයත් ඉක්මවා ගිහින් නා සංඥායතනය දක්වා මේ සිත කියන්නේ අගනිටා බඹලෝ දක්වා මේ සිත දියුණු කරපු සුද්ධාවාසිය ගැන මේ කියන්නේ. සිත දියුණු කරලා එයා හිතනවා මම මේ සංසාරයෙන් ඈතරෝ කෙනෙක් මනිවන පත්‍යස්ස කරගත්ත කෙනෙක් මාර්ගඵල ලබාගත්ත කෙනෙක් කියලා හිතනවා. මහණෙනි මං කියනවා ඔහු නිවන් අවබෝධ කරගත්ත මාර්ගඵලලාභීක් ආර්යයන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඔහු මේ ජීවිතයේ තුලදීම සුවසේ ඉන්න කෙනෙක් කියලා කියනවා. අන්න ඒක අනිත් පැත්ත පෙන්වනවා ඊගාවට. මහණෙනි මෙන්න මේකයි ආර්යයන් වහන්සේලාගේ හික්මීම. ආර්යයන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය. බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. කුමක්ද? කෙනෙක් ඉන්නවා දස අකුසලෙන් වැළකිලා ප්‍රාණඝාතයේ සත්ත්ව හිංසාවෙන් වැළකිලා සොරකමින් නොදුන් දේ ගැනීමෙන් වැළකිලා බොරු කීමෙන් කේලම් කීමෙන් වැළකිලා වැරදි කාම සේවනයෙන් වැළකිලා එතකොට අධික ලෝභයෙන් තණ්හාවෙන් දුස් ඔය ඔක්කොම තියෙනවා සඳහන් වෙලා. අධික ලෝභයේ තණ්හාවෙන් තෘෂ්ණාවෙන් වෛරෙන් කාමෙන් කෝපයෙන් වැළකිලා උඩඟුකම ලොකුකම උජ්ජත්තකම ගුණමකුකම වංශාකාර නම්බුකාරකම කියන මේ අකුසල් වලින් වැළකිලා මේ සියලුම අකුසල් වලින් සිත නිදහස් කරගෙන රාගය ද්වේෂය මෝහය අඩු කරගන්න ප්‍රතිපදාව අනුගමනය කරගෙන යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේම හික්මෙමින් ඉන්නවා. ඇලින් ගැටීම් බැඳීම් වලින් සිත බොහෝ අඩු කරගෙන ඉන්නවා. මේ අඩු කිරීම තුළ අතීත සංඥාවෙන් සිත නිදහස් කරගෙන ඉන්නවා. අනාගත සංඥාවෙන් සිත නිදහස් කරගෙන ඉන්නවා. පටිච්ච සමුප්පාදයෙන් නිරුද්ධ කරගෙන යනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ විඥාණය නිරුද්ධ වෙන ප්‍රතිපදාව අනුගමනය කරගෙන ගිහිල්ලා කෙලෙස් පරිනිබ්බාණය කරා ගමන් කරන ආර්ය මාර්ගයේ හික්මෙනවා. කෙලෙස් පරිනිබ්බාණයටපත් වූ දෙන නිකෙලස් භාවයටපත් වෙනවා. අන්න එයා තමයි මේ සංසාරයෙන් ඈතර වූ රහතන් වහන්සේ කියලා මා දේශනා කරනවා කියලා බුදුන් දේශනා කරනවා. පැහැදිලිද? එතකොට අද සමාජේ භාවනා කරලා 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 හිත හිර කරගෙන ධ්‍යාන ලබාගෙන නේ සංඥා නා සංඥා ඊතන දක්වා සිත දියුණු කරලා අද බොහෝ පිරිසක් මුලාවටපත් වෙලා නැද්ද මේ බුද්ධ දේශනාවත් එක්ක බලනකොට? එතන අපිත් ඒ පාර ගියොත් අපි ඒ මුලාවට වැටෙනවද නැද්ද? වැටෙනවා. කාරුණික පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්ම මාර්ගයේ ආර්යයන් වහන්සේලා ගමන් කරපු මාර්ගයේ තියෙන්නේ නිවන සඳහා භාවනාවන යෝනිසෝ මනසිකාරයමයි. සීහි නුවණින් විමසා සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමමයි. සතර සතිපට්ඨානය ප්‍රගුණ කරගෙන 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 යනකොට පින්වතුනේ තමන්ට තමන් අහිමි වීමක් වෙනවා. තමන් මෙරිගෙන 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 ගිහිල්ලා තමන්ගේ මනසේ සම්පූර්ණම බාහිරින් ඇහෙන පේන දැනෙන කිසිවකට ඉඩක් නැති බව පත්‍යස වෙන තැනක් එනවා. අන්න එතකොට මේ කූඩුවේ ඉන්න මේ මනෝ විඥාන සත්‍යයට තව කූඩුවකට යන්න බෑ කියන දේ තමන්ට අවබෝධ වෙනවා. පත්‍යස වෙනවා. ඒක වෙන්නේ සතර සතිපට්ඨානය තුලින්.
ඒක වෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධය තුළින්. පටිච්ච සමුප්පාදයම නිරුද්ධ වූ තැනින්. පැහැදිලිද? එතෙන්ට එන්න නම් අපි මොක කරත් හරියන්නේ සතර සතිපට්ඨානය වඩන්නට ඕනි. අපිට සතර සතිපට්ඨානය අවබෝධ වුණාට පස්සේ මම ඉන්න තාක් කල් පින්නතුනේ මගේ. එහෙනම් මගේ නෙමෙයි අපි නැති කරන්න ඕනේ මම. මම ජීවත් වෙලා ඉන්න තාක් කල් මගේ බාහිර. ඇතුළ මම මගේ බාහිර. පැහැදිලිද? නම් බාහිර ලෝකය කුමක්ද? දරුව බාහිර ලෝකයයි. බිරිඳ බාහිර ලෝකයයි. සැමියා බාහිර ලෝකයයි. අම්මා තාත්තා බාහිර ලෝකයයි. සහෝදර සහෝදරියන් ඥාතීන් හිත මිත්‍රාදීන් කියන ප්‍රාණීන් සියල්ල බාහිර ලෝකයයි. ඒ වගේම මිල මුදල් බාහිරයි. දේපොළද බාහිරයි. යාන වාහන මිල මුදල් ගේ දොර ඉඩකඩම් සියල්ල අභ්‍යන්තරයේද බාහිරයේද කියලා කල්පනා කරන්න. කොහෙද? සියල්ල බාහිර. එතකොට මේ සියල්ල බාහිර තියෙන දේවල් බාහිර ඉන්න අය මගේ වෙන්නේ කුමක් පවතින තාක් කල්ද? කල්පනා කරන්න මේ කියන දේවල්. කුමක් පවතින තාක් කල්ද බාහිර සියලු දෙනා සහ මේ කියා කිව්ව සියලු දේවල් මගේ වෙන්නේ, මගේ කියන චේතනාවක් මට පහළ වෙන්නේ කුමක් මා තුළ පවතින තාක් කල්ද? මගේ මමත්වයේ පවතින තාක් කල්. මම කියන්නේ මගේ මමත්වයයි. ඒ මමත්වයයි සංසිඳියවට පත් වෙන්නේ නැති හේතුව දැන් හොයන්නට වෙනවා. සතර සතිපට්ඨානේ අවබෝධය නැහැ. අපි මොන බණ ඇහුවත්, අපි මොන භාවනා කරත්, අපි මොන සීලයක් රැක්කත්, අපි මොන ප්‍රතිපත්තියක් තුළ හිටියත්, අපි කුරෙක් කූඹියකට වරදක් නොකර හිටියත් මම නැති කරගෙන නැහැ. සතර සතිපට්ඨානේ අවබෝධ කරගෙන නැහැ. මේ කයේ දූවිලි අංශු මාත්‍රාවක්වත් මට අයිති නැති බව අවබෝධ කරලා නැහැ. ඒ අවබෝධ නොකරන තාක්කල් මම ඇතුලේ ඉන්නවා. මම ඇතුලේ ඉන්න තාක්කල් බාහිරෙත් මගේ. අනේ නිසා තමයි පින්වත් දරුවනේ මම මැරිලා නම් බාහිර ලෝකයේ අය හෝ මගේ කියන අය හෝ මගේ කියන දේවල් ඇතිවීම තුල නැතිවීම තුල චලනයේ වෙන්නේ මම තාම ජීවත් වෙන නිසා. මම තාම මැරිලා නැති නිසා. පැහැදිලිද? තමන්ගේ මමත්වයේ ශූන්‍යතාවයටපත් වුනහම කිසිම දෙයකින් චලනය වෙන කෙනෙක් ඇතුලේ නැහැ කියලා පත්‍යස් වෙනවා. හැබැයි ඒක පත්‍යස් වෙන්නේ ඒ අවස්ථානුකූල මූණ දෙනකොට ඇතුල වැඩ කරන විදිහෙන්. පැහැදිලිද? ඇතුල වැඩ කරන්නේ ඇතුල පණ නැහැ. වැඩ කරන සත්‍යය මෙරිලා කියලා දැනගන්න නම් ප්‍රශ්න එන්න ඕන. අභියෝග එන්න ඕන. මනෝවිඤ්ඤාණය. තේරෙනවද? දැන් අපි උදාහරණයක් ගමු. බාහිර අපි ළඟින්ම ඇසුරු කරන කෙනෙක්ගේ වියෝගය, ලෙඩක් දුක, අසනීපය, වෙන්වීම අපිට දරා ගන්න බැරි ඇයි? එයා මගේ කියලා මං හිතාන ඊට නිසා. ඒතර හිතාගෙන ඉන්නේ කෙනා කවුද ඇතුලේ? ඒ තමයි මගේ මමත්වය. ඇතුළට වටිනාකම් දීලා මෙයා මගේ. මෙයා මං කියන විදිහට වැඩ කරන්න ඕන. මෙයා මං කියන විදිහට ඉන්න ඕන. තේරෙනවද? එතකොට ඇයි මට හිතන්න බැරි? එයාටත් තියෙන හිත. මටත් තියෙන හිත. මගේ හිත මට පාලනය කරගන්න බැරි නම් මං කොහොමද මේ අනුන්ගේ හිත පාලනය කරන්නේ? එයාත් නොහිතූ මොහොතක එයාගේ සිත අයාලේ ගමන් කරනවා. එයාට ඕන දේ හිත කරලා දෙන, එයාගේ හිතට ඕන දේවල් එයා කරනවා. එතන අපි අනුන්ගේ හිත පාලනය කරන්න යන්නේ තාමත් මගේ හිත මට පාලනය කරගන්න පුළුවන් වෙන නිසාද, බැරි වෙන නිසාද? මගේ හිත පාලනය කරගන්න බැරි වුණ නිසා මගේ හිත පාලනය කරගන්න මම උත්සාහ කරන්නේ අනුන්ගේ හිත පාලනය කරන්න යන. මේක හරිද වැරදිද? හරිද වැරදිද? වැරදි. එතනද අපිට මනෝවිඤ්ඤාණ සත්‍ය නිරුද්ධ වුණාට අපිට රස්සාවල් අත්තරින්න ඕනේ. මිනමුදල් පාලනය කරන එක අත්තරින්න ඕනේ. අඹසැමි ජීවිත අත්තරින්න ඕනේ නැහැ. දුවදරුවන් අත්තරින්න ඕනේ නැහැ. හැබැයි පරිහරණයෙන් විතරයි. පරිහරණයෙන් අත්තරින්න අවශ්‍ය නැහැ. අපේ ඇතුලේ මමත්වයේ කරුණාට පස්සේ. මමත්වයේ ඇතුලෙන් කරනන් පස්සේ ඔක්කොම ඉවරයි, මට මේ කිසි දෙයකින් වැඩක් නැහැ කියලා අපි මේ කැලේක ගහක් යටකින් අවශ්‍ය නැහැ. අපිට වෙනදට වඩා හොඳට ඇලීමකින්, ගැටීමකින්, බැඳීමකින් තොරව
සිතට ප්‍රශ්නයක් නැතුව හැම දෙයක් තුළම හැම කෙනෙක් එක්කම ලස්සනට ඉන්න පුළුවන් ඇතුළ මරාගත්තට පස්සේ. ඒක හරියට හුස්ම ටික පිට වෙලා ගියන් පස්සේ මේ ශරීරේ කැපුවා රිදෙනවද? අන්න ඒ වගේ. ශරීරයට වේදනාව දැනෙනවා, හැබැයි හිතට වේදනාවක් නැහැ මොන දේ වුණා. නමුත් මේ මනෝ විඥාන සත්‍යම් නොමරි ජීවත් වෙන තාක්කල් ගතට දැනෙන වේදනාවට වඩා වේදනාවක් සිතට දැනෙනවා. ඒ තමන්ගේ මමත්වය. එහෙනම් මේ මමත්වයයි අපි නැති කරන්න ඕනේ. මමායනයයි. පැහැදිලිද? දැන් මමායන නැති කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයක් දීලා තියෙන්නේ. අනුන්ගේ අයිතිය හොයන්න කලින් ඔබ හොයපන් ඔබේ අයිතිය. මේ ශරීර කූඩුවේ අයිතිය කුමක්ද? හුස්ම රැල්ල නේද මේ ශරීරයේ තියෙන වටිනාම දේ? ඒක කොයි මොහොතේ හරි දාලා යනවද නැද්ද? එහෙනම් ඒකෙත් වටිනාකම නැත්තම් මම මේ අනුන්ගේ හුස්ම රැල්ලකට දෙන වටිනාකම කුමක්ද කියලා සංසන්දනය කරන්න. බැඳීම් කඩන්නේ ඔන්න ඔහොමයි. ඥාති බන්ධන කඩන්නේ ওই විදිහටයි. දේපොළ ආදී සියල්ලට තියෙන බැඳීම් කඩන්නේ. වටිනාම වස්තුව තියෙන්නේ බාහිරය තුලනේ, මේව තමන්ගේ අභ්‍යන්තරේ. හුස්ම රැල්ල. හුස්ම ටික ඇතුලේ තියෙනකම් විතරයි පින්නතුනේ අතපය හොල්ලන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. ඇස් දෙකින් යමක් බලන්න පුළුවන්. කන් දෙකින් යමක් අහන්න පුළුවන්. නාසයෙන් අග්‍රාණය කරන්න පුළුවන්. රස මිහිර පහස ඔක්කොම පුළුවන් වෙන්නේ විඳින්න හෝ විඳවන්න හුස්ම ටික තියෙනකම් විතරයි. එහෙනම් වටිනාම වස්තුව වන හුස්ම ටිකක් Tamanට අහිමි නම් මේ ශරීර කූඩේ රෝම්බු අංගහක්වත් අයිතිය තියනවද? එහෙනම් තව කෙනෙක්ගේ හුස්ම ටිකේ මට ඇති අයිතිය කොහමද? එයාගේ හුස්ම ටික ගියම් මං ඇයි අඬන්නේ? ඇයි මං වැළපෙන්නේ? ඇයි මං දුක් වෙන්නේ? හැම වෙලාවෙම අපිට මේ ශරීර කූඩුව අත්හැර ගන්න නම් අපේ සිත මනෝ විඥාන සත්‍යය තවත් කූඩුව රිංගන්නේ නැතුව මේක ඇතුලේ හුස්ම ටික පිට වෙන්න කලින් විඥාන සත්‍යය මරා දාන්න නම් සතර සතිපට්ඨානයම වඩන්න ඕනේ. කායානුපස්සනාව කියන්නේ කය දෙස බලනවා, මේක අයිතිය හොයනවා. හැම තප්පරයකම මේක අයිතිය හොයනවා යනකොට මේක අයිතිය නැති බව අහු වෙනවා. මේක අයිතිය නැහැ කියන දේ පත්‍යස් වුණාට පස්සේ තව කෙනෙක්ගේ ශරීර කූඩුවේ මට ඇති අයිතිය කොහොමද? ඒ අම්මගේ ශරීර කූඩුව වේවා, තාත්තගේ වේවා, බිරිඳගේ සැමියාගේ වේවා, දරුවෙක්ගේ වේවා, සහෝදරයෙක්ගේ වේවා, මගේ කූඩුවෙත් අයිතියක් නැත්තම් මේ කූඩුවල මට ඇති අයිතිය කොහොමද? ඒ මිනිස්සු මොනවා කෙරුවා මට මොකෝ? ඒගොල්ලන්ට මොනවා වුණත් මට මොකෝ? හැබැයි එහෙමයි කියලා යුතුයකම් අත්තරින්නේ නැහැ. තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් කොටස නොපිරියලා ඉදු කරනවා. හැබැයි ඒගොල්ලෝ අතින් සිදුවෙන දේවල්, ඒගොල්ලගේ ජීවිතේ සිදුවෙන දේවල් මම ප්‍රශ්නයක් වෙන්නේ තාම මම මැරිලා නැති නිසා. ප්‍රශ්නයක් නොවන තැනට සිතපත් කරගෙන යනකොට ප්‍රශ්නයක් උණු තැන බලනවා ඇතුළ කොහොමද වැඩ කරන්නේ කියලා. අන්න එතනදී තමයි තමන්ට තමන්ව අවබෝධ කරගන්න පුළුවන් මම තාම ජීවත් වෙන මිනිස්සෙද්ද මැරිච්ච මිනිස්සෙද්ද. මම තාම කූඩු මාරු කරන කෙනෙක්ද, කූඩු මාරු කිරීලා අවසන් කරගත්ත කෙනෙක්ද කියලා. යන්න නම් කූඩු මාරු කිරීලා අවසන් කරගන්න නම් රත්තරන් දරුවනේ පටිච්ච සමුප්පාදයේ සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කරන්න වෙනවා. සතර සතිපට්ඨානෙ අවබෝධ කරගෙන 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 යනවයි කියලා කියන්නේ මේ එකතැනක මුල්ලක ඉඳගෙන ඇස් දෙක පියාගෙන සියල්ල අතහැරලා හුදකලා වෙන එකක් නෙමෙයි. මේ තමන්ගේ ශරීරයේ වෙනස් වීම දකින්නවා, ලෙඩවීම දකින්නවා, ඉරියව් වෙනස් වීම දකින්නවා, ශරීරයේ වැරිහීම දකින්නවා, ශරීරයේ වළංගු නැති වෙන පාරණ අප්‍රාණික වෙන බව දකින්නවා, මේකෙන් වැඩක් ගන්න බැරි බව දකින්නවා. ඇස් දෙක, කන් දෙක, නාසය, ශරීරයට වෙන දේ වෙන්න කලින් මනසිකාර කිරීම තමයි කායනුපස්සනාව. එහෙනම් හැම මොහොතකම හැම තත්පරයකම වේදනාවක් ඇති වෙන්නේ ලෙඩවීම තුලින් කියන දේ අවබෝධ කර ගැනීම. එහෙනම් කය තුලමයි ලෙඩ වෙන්නේ, කයමයි ලෙඩ වෙන්නේ, ලෙඩවීම තුලමයි වේදනාව තියෙන්නේ. ඒ කය ලෙඩවීම තුලින්, කය වේදනාව තුලින් ඊටත් වඩා ලෙඩ වෙන්නේ මගේ මනෝ විඥාණයයි, මගේ මනසයි, මගේ හිත ලෙඩ වෙනවා. එහෙනම් හිත ලෙඩ වෙන්නේ මේ කය මගේ ලෙස සිටීම තුලින්ද, මේක මගේ නෙමෙයි කියලා සිටීම තුලද, මගේ කියලා සිටීම තුලින් මේ සිතන එකයින් කරගත්තා නම් මගේ ශරීර කූඩුවෙන්වත් මට අයිතියක් නැති බව අවබෝධ වෙනකොට, පත්‍යස් වෙනකොට මම මට අයිති නැත්තම් මගේ කියලා කවුද මට ඉන්නේ? එහෙනම් මගේ මගේ කියන අය කෙරෙහි මට ඇයි දුකක් වේදනාවක් ඇති වෙන්නේ? තාම මම මාවල්ලගෙන ඉන්න තාක්කල්. එහෙනම් සිත ශූන්‍ය කරනවා කියන්නේ මැරීම ඉපදීම නැති කරනවා කියන්නේ සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කිරීම තුළින්මයි. ධර්මයට අනුව දකින්නවා,
අධර්මයේ පැත්තෙන් දකින්න නැතුව මේක මගේ වශයෙන් ගැනීම අධර්මයයි මේක මමත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි කියලා ගැනීම ධර්මයයි එහෙනම් අධර්මයේ මොකද්ද ධර්මයේ මොකද්ද තේරුම් අරගන්නවා මේක මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි නං බාහිරින් අය මගේද මගේ ආත්මය වන්නේ කෙසේද අන්න මම ඉවර වෙනකොට මගේත් ඉවරයි ඔන්න ඔතන ඉපදීම මැරීම දෙක නිරුද්ධ වෙනවා එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් මේක කිව්ව දේවල් අනුව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ මේ මනෝ විඥාන සත්‍යයට ආහාර ලැබෙන ආයතන හයක් තියෙනවා මීට කලින් පැහැදිලි කරලා තියෙනවා මට මතක හැටියට ආයතන හයක් තියෙනවා ඒ තමයි ආයතන හය තමයි ඇස කන නාසය දිව ශරීරය මන හරිද ඉතින් මේ ඇහැ තුල තියෙනවා අන්ත දෙකක් ඒ අන්ත දෙක තමයි කැමැත්ත හා අකමැත්ත පැහැදිලිද එතකොට මේ ඇහැ තුල රූපයක් නැ තියෙනවද නැද්ද නැහැ ඇහැ තුලේ අපේ රූපයක් නැහැ. එතන මේ ඇහැ චක්කු විඥාණය. ඒ කියන්නේ ඇසට තමයි චක්කු කියලා කියන්නේ. එතන මේ ඇසේ විඥාණය තියෙනවා. ඒ විඥාණය විසින් තමයි රූපයක් දැක්කාම ලස්සනයි. එහෙම නැත්නම් කැතයි. හොඳයි හෝ නරකයි කියලා දැකීම තුල අන්ත දෙක බෙදන්නේ මේ චක්කු විඥාණය හරහා. එතන චක්කු විඥාණය මනෝ විඥාණයට හඳුනා දෙනවා රූපයක් ලෙස. එතන මනෝ විඥාණය ලස්සනයි ලස්සනයි ප්‍රණීතයි කියලා උපාදාන කරගන්න පෝෂණය අන්න ආහාරයක් ලබාගන්නේ නමුත් අපිට තේරෙන්නේ නැහැ මේ දැක්ක රූපෙට ඇලුනා කියන්නේ ආහාරයක් ලබා ගත්තා මනෝ විඥාන සත්‍ය පෝෂණය වුණා කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ අපි ඒකට වටිනාකම් දෙනවා වටිනාකම් දෙන්නේ කොහොමද දන්නවද දැක්කනේ දැකීමේ ප්‍රශ්නයක් නැහැනේ නමුත් වටිනාකම් දුන්නා ඒ ආහාර කරගත්තා කියන එක තමයි අපි ප්‍රඥාවෙන් දකින්න ඕනේ එහෙනම් මෙයා ආහාර කරගත්තා කියන්නේ ආයය මතක් වෙනව නේද? ඒ වෙනවද නැද්ද? හිත බැඳගත්ත, හිත ඇදගත්ත, ඇලුම් කරපු රූපයක් දැකලා එතනම නිරුද්ධ වුණා නම් නැවත මතක් වෙන්නේ නැහැ. නමුත් නිරුද්ධ නොවුණයි කියලා කියන්නේ මනෝවිඤ්ඤාණ සත්‍යය ඒක ආහාර කරගෙන ඇතුළට අරන් ඉවරයි. ඇතුළට අරන් ඉවරයි. උපාදානය කරගෙන ඉවරයි. අන්න එයා පෝෂණය වෙනවා. ඒ පෝෂණය වුණ නිසා තමයි ආයය මතක් වෙනවා. උදේ දැක්කම හැන්දෑවේ නින්දට ගිහිල්ලා නිදිමැදුරේ ඉඳගෙනත් මතක් වෙනවා නිදිආහන ඉඳගෙන පහුවදත් මතක් වෙනවා එයයි මතක් වෙන්නේ මෙයා ඒක ආහාර කරගත්තා ආහාර නොකරගත්තයි කියලා කියන්නේ නිරුද්ධ වෙලයි කියලා කියන්නේ ආය මතක් වෙන්නේ නැහැ ආය දකීමේ අවශ්‍යතාවයක් නැහැ නැවත දූවිලි අංශු මාත්‍රාවක් අන්න දූවිලි අංශු මාත්‍රාව දූවිලි අංශු මාත්‍රාවක්වත් අර දැක්ක දේ මතකයට එන්නේ නැත්තම් ආයි දකින්න ඕනේ කියලා සිතක් පහළ වෙන්නේ නැත්තම් ඒ දැක්ක රූපේ මනෝ විඥාන සත්‍ය උපාදානය කරගෙන නැහැ ආහාර කරගෙන නැහැ. නමුත් මේ මනෝ විඥාන සත්‍ය නිරුද්ධ නොවන සියල්ලෝටම දැක්ක සියල්ල ආයි මතක් වෙනවා. ආයි බලන්නේ නැත්නම් කියලා හිතනවා. වැඩිපුරම ඒ උපාදානය කරගෙන නම් අනේ මට ලබා ගන්න නැත්නම්. තියනවද නැද්ද? තියනවද නැද්ද එහෙම වෙලා? තියෙනවා. ඒකෙම අනිත් පැත්ත. දර දකින්න තමන්ගේ තරහකාරී. දැන් මේ කැමැති රූපේ පෙන්වන්නේ. ඔන්න අකමැති රූපේ තරහකාරයෙක් දකිනවා දැක්කාම හිතනවා මෙයා මගේ තරහකාරයෙක් මෙයාට මම වචන දෙකක් කතා කරන්න ඕනේ හැබැයි කතා කරන්න බැන ගන්න බැරි වෙනවා නමුත් හිතනවා මෙහෙම අර මිනිහා හරි මිනිස්සයා හරි දැක්කා මට දෙකක් කතා කරන්න ඕනකම තිබුණා බැරි වුණානේ ආය දවසක හම්බ වෙද්දීන්කෝ කියලා ආයයි හිතනවනේ නැද්ද කොහොම අන අකමැති රූපේ දැන් අන්ත දෙකම ඇහැතුල නැද්ද කැමැති රූපේ සහ අකමැති රූපේ. දැන් මේ දෙකම උපාදාන කරගත්තේ කවුද? ආහාර කරගත්තේ කවුද? අන්න මනෝ විඤ්ඤාණ සත්‍ය හැදෙන විදිය.
ඊළඟට මෙයා රූපය කැමති කියන තැනනුත් ආහාර ලබා ගන්නවා අකමැති කියන තැනනුත් මෙයා ආහාර ලබා ගන්නවා ආහාර ලබාගෙන ඒක උපාදානය කර ගන්න උපාදානය 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 කරගෙන ගහක් ලියනවා වගේ මෙයා ලියනවා ලියන්නේ කොහොමද නැවත නැවත මතක් කර දීම ඒ තමයි ගහ ලියනවා මනෝ විඥාන සත්‍යය කියන ගහ ලියනවා ආය ආය මතක් කරනවා එක්ක තරහින් මතක් කරලා දෙනවා නැත්තම් ආසාවෙන් මතක් කර දෙනවා ඇලීමෙන් මතක් කර දෙනවා එක්ක ගැටීමෙන් මතක් කර දෙනවා අකමැති රූපයක් නම් ගැටීම තුලින් මතක් කර දෙනවා කැමැති රූපයක් නම් ඇලීම තුලින් මතක් කර දෙනවා අන්නේ ආහාර කරගත්ත විදිහ දැන් මේ ඇස රූපය ඇස නිරුද්ධ වෙලා නම් එයා දැක්ක විතරයි තේනවද දැක්ක විතරයි තරහකාරී දැක්කත් ආය ආය මතක් වීමක් නැහැ ලස්සන දෙයක් දැක්කත් ලස්සන රූපයක් දැක්කත් ආය ආය මතක් වෙනවා දැක්ක දැක්ක විතරයි ඉවරයි වතුරෙන් දැනක් වගේ නිරුද්ධ වෙලා. නමුත් එහෙම නිරුද්ධ වෙලා නැත්තම් තමන් මේ යන මාර්ගය තුල තාම තමන් පරික්ෂා කරන්න ගැටෙන රූපය සමග මගේ සිත ආයයි මතක් වෙනවා නම් අනිවාර්යෙන් තාම මනෝවිඤ්ඤාණ සත්‍ය නිරුද්ධ වෙලා නැහැ. ඇලෙන රූපය තුල මට නැවත නැවත ඒ රූපය මතක් වෙනවා නම් මගේ මනෝවිඤ්ඤාණ සත්‍ය තාම නිරුද්ධ වෙලා නැහැ කියන දේ තමන් තේරෙන්නේ. ඒ වන් තමයි ඇසීම තුල. හොඳ කියලා තමන්ට කීර්ති ප්‍රශංසාවක් තමන්ට තමන් වර්ණනා කරන දෙයක් එහෙම නැත්නම් කැමති නාදය මිහිරි නාදය ඇහෙනවා ඒක ආය ආය මතක් වෙනවා නම් අනිවාර්යෙන් මනෝවිඤ්ඤාණ සත්‍යයක උපාදානය කරගෙන ආහාර කරගෙන ඇහිච්ච දේ තණ්හාවෙන් උපාදානය කරගෙන තණ්හාවෙන් අරගෙන ඒ අතර කවුරු හරි තමන්ට බයිනවා තමා අකමැති දෙයක් අහන්න සිද්ධ වෙනවා අකමැති හඩක් අහන්න සිද්ධ වෙනවා එනතන කවුරු හරි බයිල දෙයක් කියන්නකෝ ඊට පස්සේ ඒක එතනම ඇහුණා එතනම නිරුද්ධ වුණා නම් මනෝවිඤ්ඤාණ සත්‍යය ඒක ආහාර කරගෙන නැහැ පෝෂණය වෙන්න විදියක් නැහැ එයායි කල්ලා ගත්තේ නැහැ හැබැයි ආය ආය අර වත්නේ දෝම් කර දිදී මතක් වෙනවා මට මෙහෙම කිව්වා මෙහෙම කතා කරා මෙහෙම කිව්වා කේ කියා මතක් වෙනවයි කියන්නේ එයා ආහාර කරගෙන එයා මේක ඇතුලේ පෝෂණය වෙනවා ඇතුලේ අන්න කන තුනත් අන්ත දෙකක් තියෙනවා හොඳ කියනකොට සතුට කියන එක බයිනකොට අකමැත්ත කියන එක. කැමැති අකමැති අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකෙන්ම සිත නිදහස් වෙලා නම් යම් කෙනෙක්ගේ. ඇස තුල අන්ත දෙකෙන් නිදහස් වෙලා නම් කන තුල අන්ත දෙකෙන් නිදහස් වෙලා නම් ඇහුණ ඇහුණ විතරයි දැක්ක දැක්ක විතරයි නැවත මතක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත මතක් වෙනවා නම් අපි අනිවාර්යෙන්ම දෘෂ්ටිගත නොවි අපි තේරුම් ගන්න ඕන මං තව නිවන් දකින්නවා තියා නිවිලාතිය පාරවත් දන්නේ නැහැ කියන දන මට මම වැටෙන්න ඕන. ඒ වගේ තමයි ගඳ සුවඳ තුල. තේනවද? සුවඳ දෙයක් දැනනම මගේ හිත රාගින් ඇලෙනවා. ගඳ සමග මං ගැටෙනවා. දැන් අන්ත දෙක කොහෙද තියෙන්නේ? අන්ත දෙකම තියෙන්නේ පංච ඉන්ද්‍රයන් හරහා සිත තුල. දැන් මේ අන්ත දෙක ඇස තුල නෙමෙයි තියෙන්නේ. සිත තුලයි අන්ත දෙකක් හදන්නේ. ඇස හරහා අන්ත දෙක හදන්නේ මේ මනෝ විඥාණයයි. කන හරහා අන්ත දෙකක් හදන්නේ මනෝ විඥාණයයි. නාසය හරහා අන්ත දෙකක් හදන්නේ මනෝ විඥාණයයි. දිව හරහත් අන්ත දෙකක් හදන්නේ මනෝ විඥාණයයි. පැහැදිලිද? එහෙනම් ඇස කන නාසය දිව ශරීරය හරහා ඇතිවෙන අන්ත දෙක හොඳින් තේරුම් ගන්නවා, හොඳින් වටහා ගන්නවා. මේ අනෝරාවක සංසාරයෙන් එතර වෙන්න ඕන නම් එක දෙයයි කරන්න ඕන. දකින රූපය දැක්ක දැක්ක විතරයි අනිත්‍ය සංඥාවෙන් දකිනවා, නිත්‍ය සංඥාවෙන් දැකලා වටිනාකම් දෙන්න එපා. එච්චරයි අත්තරින්න ඕනේ. හොඳයි කියන තැනේ වටිනාකම් දෙන්නත් එපා, නරකයි කියලා වටිනාකම් දෙන්නත් එපා. ඇලීම කියන අන්තයට යන්න දෙන්නත් එපා, හිතට ගැටීම කියන අන්තයට යන්න දෙන්නත් එපා. මේ ධර්මයේ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න ඕන. මේ ධර්මයේ දැන් අහගන්නවා, දරා ගන්නවා, ධාරණය කරගන්නවා. ඒ වගේ අවස්ථාවක ටක් ගාලා මෙන්නාස මෙහෙම කියලා දුන්නා. එහෙම කියලා ඉත්‍රූපින වටිනාකම් දෙන්නත් එතරම් අත්හැරලා දානවා. තමන් අකමැතිම තරහකාරයෙක් නම් ඒකත් එතරම් අත්හැරලා දානවා. මට ඕන කරන්නේ මේ මිනිස්සු. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා බුදු පියාණන් වහන්සේගේ දේශනාවත් තුළ බෝධිධම්ම සූත්‍රයේ. බෝධිධම්ම සූත්‍රයේ ඒක දීර්ඝයි මම සූත්‍රෙම කියන්න යන්නේ. දිනක් බුදු පියාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට බෝධිසත්ත්වදී තොහොන් කොටක කලාන්තේ හැදිලා වැටිලා ඉන්නවා. හැබැයි කලන්තය දුනට මගේ බෝධිසත්වයන් වහන්සේට සිහිය හොදට තිබුණා, කවදාකවත් සිහිය නැති වෙලා නැහැ.
දැන් කලන්තේ යන සිහි නැතුව ගියයි කියනවනේ එහෙම එකක් වෙලා නැහැනේ කලන්තේ කැරකිල්ල වගේ වෙලා පොඩ්ඩක් හංසලා ඉඳලා තියෙනවා. එතකොට බෝධිධම්ම කුමාරයාට තමයි මේක දේශනා කරන්නේ. බෝධිධම්ම කුමාරය හරක් බලන කොල්ල රලක් ආවා. මම ඇස් දෙක පියාගෙන හිටියා මේගොල්ලෝ ආවා. ඇවිල්ලා සිද්ධාර්ථ මෙරලා කියලා මට පයින් ගැහුවා. ආයේ කොල්ල කට්ටියක් මගේ මූණට මුත්‍රා කරා. තව කොල්ල කට්ටියක් මගේ කන් වලට කෝටු කෑලි ගැහුවා. තව කට්ටියක් මගේ නාසෙට කෝටු කෑලි ගැහුවා. බෝධිධම්ම කුමාරය මට ඕන උනේ මගේ මූණට මුත්‍රා කරන කොල්ලන්ට උත්තර දෙන්න නෙවෙයි. බෝධිධම්ම කුමාරය මට ඕන උනේ මගේ කන් වලට කෝටු ගහන කොල්ලන්ට උත්තර දෙන්න නෙමෙයි. මගේ නාසයට කෝටු කෑලි ගහන මට පයින් ගහන කොල්ලන්ට උත්තර දෙන්න නෙමෙයි මට ඕන උනේ. බෝධිධම්ම කුමාරය මං හොඳ සිහියෙන් හිටියා. බෝධිධම්ම කුමාරය මට ඕන උනේ වට උත්තර දෙන්න නෙමෙයි කිං කුසලය කුමද්ද කියලා ගවේෂණය කරන්නයි. එතකොට සම්මා සම්බුද්ධර පත් නොවන කෙලෙස් පරිනිබ්බාණයට පත් නොවන බෝධිසත්වයන් වහන්සේගේ ඉවසීම කොච්චරද? එතකොට පින්වත් දරුවනේ අපි මේ සංසාරයෙන් එතර වෙන්න එතර වෙන්න එතර වෙන්න කිය කිය දකින රූපවලට මනසින් උත්තර දෙනවනම් ගැටි ඇලීමෙන් හෝ ගැටීමෙන් ඇහෙන සද්දවලට ඇලීමෙන් හෝ ගැටීමෙන් අපි උත්තර දෙනවනම් නාසයට දැනෙන ගඳ සුවඳට ඇලීමෙන් ගැටීමෙන් අපි උත්තර දෙනවනම් දිවට දැනෙන රසයට අමීරි මිහිරි රසයට ඇලීමෙන් ගැටීමෙන් උත්තර දෙනවනම් මේ කුණු අසූචි ගොඩට දැනෙන සැප පහසට වේදනා පහසට ඇලීමෙන් ගැටීමෙන් උත්තර දෙනවනම් කෝ අපිට සැනසීමක් කෝ අපිට නිදහසක් එහෙනම් නිවෙන්න ඕන නම් උත්තර දීම නවත්තන්න වෙනවා මට අවශ්‍ය වෙන්නේ ওই දකින්න රූපෙට ඇලීමෙන් උත්තර දෙන්න හෝ ගැටීමෙන් උත්තර දෙන්න නෙමෙයි මට අවශ්‍යයි බුදු පියාණන් වහන්සේ වගේ කිං කුසලයේ ගවේෂණය කරගන්න කුසලයේ තියෙන සිත නිවීම තුල සිතේ ඇලවීම තියන්නේ පංචේන්ද්‍රයන් තුල පංචේන්ද්‍රයන් අත්හැරීම තුල සිතේ නිවීම තියෙනවා එහෙනම් මේ හුස්ම ටික පිට වෙන්න කලින් මම මොක කරත් හරියන්නේ නැහැ මගේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාව අවදි කරගෙන මම සිහිය පිහිටවාගෙන උපරිම සිහිය පිහිටවාගෙන මම මගේ සිත නිවා ගැනීම සඳහා වෑයම් කරනවා උත්තාන වීරිය අත් නොහරින වීරිය දැන් තේරුණාද තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ සසර හරිම භයානකයි හරිම දුකයි මේ සංසාරේ කාරණික දරුවනේ අපි ගත කරපු ජීවිත අපි ඉපදුන වාර ගණන බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බැලුවොත් මහ පොළොවේ වැලි පස් ගානට වැඩි තවත් යනවද මේ ගානට අපි නවතිනවද තීරණේ අපි සතුයි පැහැදිලිද කිසිම දෙයක් කරන්න එපා රූපයක් දකිනකොට සිතේ ඇල්මක් ඇති වුණා නම් ගැටීමක් ඇති වුණා නම් මේ ධර්මයේ ඒ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න. ඒ වෙලේ මේකට වටිනාකමින් සිත නිදහස් කරගන්න. උත්තර දෙන්න එපා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයට ඇලීමෙන් ගැටීමෙන් උත්තර දෙන්න ගියොත් මනෝවිඤ්ඤාණ සත්‍ය පෝෂණය වෙලා 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 නුස්මැටික පිටේන මොළුවේ තව සැරයක් ගිහලා කුඩෝ රිංග ගන්නවා. හැබැයි උත්තර නොදීම තුලින් එයාට ආහාර නැති වෙනවා. ආහාර නැතිවීම තුලින් එයා අප්‍රාණික වෙනවා. ප්‍රාණය අප්‍රාණික වෙලා මනෝ විඥාන සත්‍ය ඇතුලේ මරණයටපත් වෙනවා. අන්න එවිට ආයි කූඩු මාරු කරන්න බෑ. ආයි කූඩු මාරු කරන්න බෑ. ඒ නිසා වෙන මුකුත් නෙමෙයි. ආර්යයන් වහන්සේලාගේ සීලේ පංච ඉන්ද්‍රිය සම්වර සීලයයි කුසලය නම් දස කුසලෙන් වැළකීමයි. පැහැදිලිද? එහෙනම් කුසලස්ස උපසම්පදාවටපත් වෙන්නට අපි හැමෝම වීරිය කරමු. උත්සාහ කරමු. මැරෙන්න කලින් මනෝ විඤ්ඤාණ සත්‍ය නිරුද්ධ කර දාන්න සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කරන්න පටිච්ච සමුප්පාදේ සම්පූර්ණ නිරුද්ධ වේවි නිරුද්ධ වූ තැන අපි නිරුද්ධයි භවය නිරුද්ධයි කාම තණ්හාව නිරුද්ධ කරන්න යන්න එපා භව තණ්හාව නිරුද්ධ කරන්න යන්න එපා විභව තණ්හාව නිරුද්ධ කරන්න යන්න එපා නිරුද්ධ කරන්න පංචකාමය නිරුද්ධ කරන්න ඇස කන නාසය දිව ශරීරේ මන ඒ නිරුද්ධ වූ තැන කාම තණ්හාව නිරුද්ධයි කාම තණ්හාව නිරුද්ධ වූ තැන භව තණ්හාව නිරුද්ධයි. භව තණ්හාව නිරුද්ධ වූ තැන විභව තණ්හාවද නිරුද්ධ වූ තැන රහත් භාවයේ තියෙනවා.
විභව භව විභව විභව කියන්නේ නිවනට ඇති ඇල්ම. නිවන නිවන් දැකීමට ඇති ඇල්ම නැති වෙන තෙක් අපි මේ වර්ගය යන්න ඕන. එතන රහත් භාවයේ තියෙනවා. එහෙමනම් මම හිතනවා මේ දේශනාව ප්‍රඥාව තියෙන කෙනෙක් ඇහුවොත් වෙන දේශනාවක් අවශ්‍ය නැහැ මේකෙන් පුළුවන් නිවන් දකින්න. ඒ නිසා උත්සාහ කරන්න වීරිය කරන්න මේ දුර්ලභ දේශනාව මම හිතන්නේ තව එකපාරක් අහලා මදි අහන කට්ටිය දෙතුන් පාරක් ඇහුවොත් තමයි මේක හරියට වැටෙන්නේ. එහෙනම් මොන සීල් රැක්කත් මොන බණ ඇහුවත් මොන දන් දුන්නත් මොන පින් කෙරුවත් සංසාරයෙන් එතර වෙන්න බෑ. මේ කියන විදිහට ජීවත් වෙන්නට ඕන. මේ කියන පංචේන්ද්‍ර සංවර සීලය ඇති කර ගන්නට ඕන. පාති මොක්ඛ සංවර සීලය කියන්නේ මේකට තමයි. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රතිපදාවයි මා මේ කියා දෙන්නේ සත්‍යයි. ඒ සත්‍ය අනුභවය බලෙන් ඔබ සියලු දෙනාටම සංසාර විමුක්තියට පත් වෙන්නට ශක්තියක් ධෛර්යයක් ආශිර්වාදයක් මේ වාත්තර වන්සරණයි.